ඇසිදිසි මානෙන් ඔබට යිබන් සෝදායක සෝබර රාත්‍රයක් පාර්ථනා කරන සුපුරුදු පරිදි සුපුරුදු ලෙංගතුකමින් අපි අදත් කෙම්මු රණවියත් එක් එකතු වෙන්නේ, ඔබේ වැඩසටහනත් එක් එකතු වෙන්නේ. බරදි මහත්තයා අයිබුවන්. අයුබුවන්. ඔබතුමාගේ අත්දැකීමක්, ඔබතුමාට සහ සම්බන්ධ වෙන්න ලැබිච්ච කතාවක් අපි ආරම්භ කරමු. අද වැඩි කතා නැතුව පුංචි දෙයක් මතක් කරන්න ඕනේ මුලින්ම. කෙම්මු රණවිය අහලා ඔබට ශ්‍රියාහාර යන්ත්‍රයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔබේ නිවසට බොහොම සෞභාග්‍ය කැන්දන ශ්‍රියාහාර යන්ත්‍රයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. FM හිස්තැනක් අපේ වැඩසටහනේ නම සඳහන් කරලා 99.2 SMS පණිවිඩයක් යොමු කිරීමෙන්. භාරති මහත්තයා, කතාව කොහොමද පටන් ගන්න? මහත්තයෝ, මේ ආයි කියන්න එපා, මේක මාත් එක වෙච්ච ගැලියක් කියලා. මම මේ අන්තිම හොටට මේ සම්බන්ධ වුණා, දෙන්නම ගොඩ දාලා දෙන්න. ඔව්. ඒ ඇරෙන්න මම මේ කොයක කතන්දරයට සම්බන්ධ නැහැ. මේක මේ 1900 කීයද දන්නේ නැහැ බං, 80 ගණන්වල වෙච්ච ගැලියක්. ඒ කාලේ ස්මාර්ට් ෆෝන් නැහැ. නේද? ඒකෙන් හින්දා අය ගඩොල් බාග ෆෝන් තිබිච්ච කාලේ. දැන්නේ තියෙන්නේ මැප් එක බලාගෙන ස්ථානෙට යන්න. මොන මැප් බලන්නද? මැප් එක ඉතින් කොළ කෑල්ල කලවල අඳින් අලවන්න ඕන එහෙනම්. එක ජෝඩුවක් හිටියා මං දන්නා කියන තාත්තවත් මුගේ හොඳට මං අඳුරනවා, අතුරුගිරියේ නිෂාදී සුරංගයි. නිෂාදී, මහන්සිනම් ටිකක් ඉඳගෙන ඉඳලා යමු. අනේ එක නම් හොඳයි. මේ වතුර ටික දෙන්නද බොන්න? හා. මදනම් මෙතනින් එහාට අඩියක්වත් යන්න බෑ වගේ. මේ කට පරිස්සම් කරගන්න. කට පරිස්සම් කරන් ආවනම් තමයි හොඳ. හරි හරි. අනේ අද අපි මේ හරිය නවතිමුද? මේ තාම 4 ළමයෝ. ඉතින් කලුවර වැටෙන්න තව පැය 2ක් විතර තියෙනවනේ. ඉතින් කියන්නේ තව පුළුවන් තරම් ඉස්සරහට ගිහින් ඒ හරිය කෝඩාරමක් ගහගමු. ඕක හදන්නත් පැයක් විතර යන එකේ. මෙතන ඉඳගෙන දැම්ම මහදන්න ගත්තනම් කලුවර වැටෙන කලින් හදා ගන්න තිබුණා. මේක දිගෑරලා හයි කරන්න මහ වෙලාවක් යන්නේ නෑනේ නිසාදී. ඒ උනට කමන්නේ. අපි අද රෑ මෙතන ඉන්නේ. මේ මෙතන? ඔව්. ඇයි? නෑ මේ මූණකට හොදා ගන්න දොළපාරක්වත් නෑනේ මේ හරිය. ඉතින් දොළපාරක් ගලන් යන හරියකින් මේක අටව ගන්න තිබුණා නනේ හොඳ. හෙට උදේම දොළපාරක් හොයාගමු. මේ නිසා අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමුද? අනේ මං කිව්වනේ. අද නම් මෙතනින් එහාට අඩියක්වත් තියන්න බෑ. මදේ. කෙම්මුර අඩවිය. කෙමුරඩවේ ඇස දිසිමානේ නිහලෝකය පිළිබඳවයි කතා කරන්නේ. අපි කෙමෙන් කෙමෙන් නිෂාදි සුරංග මේ අයගේ කතාව, කැලේ දේවාලයට යන කතාව තමයි කියමින් ඉන්නේ. භාරති මහත්තයා, මහත්තයා මේ දෙන්නගේ මොකද්ද බාර හාරයක් වෙලා? ඒක ඉෂ්ට වෙලා සතුටින් සබාදානි සන්තෝෂේ මේක ඔප්පු කරන්න කැලේ දේවාලයට යන්නේ. කැලේ දේවාලේ තියෙන්නේ මහත්තයෝ එක්තරා ගමක මැද්දෙන් ගිහලා හැරිලා ලඳු කැලෑවකට ඇතුල් වෙලා ඒ කැලෑව මැද්දුණු ගියාම ඒකට කැලේ දේවාලය කියන්නේ නැත, නගර දේවාලය කියනවානේ. බොහොම හාස්කන්තිර දේවාලයක්. මන් දන්නේ අද තියෙනව නැද්ද කියලා. සමාජයේ නවීකරණයත් එක්ක බොහෝ දේවාල බල්ලට ගියානේ, හාස්කන් නැති වුණා. ඕන ගියා නුපුරුදුර කට්ටියට කැලේ මැද්ද ගියන්නේ මේ එක එක සෙල්ලම් කෙලියා නීබ සෙල්ලපු දාලා ගියත් එක එක කෝට් බෝට් යනවා පැටලවෙනවා මිසික් වෙලා යනවා. සුරංගට 7 වැදිලා, නිෂාදිට 14 වැදිලා. නිෂාදි යෝජනා කරා අනේ රජෝ දැන්නම් මෙතන ගියාට අඩියක් අම්මට හොල්ලන්න විදිහක් නැහැ. අපි මෙතන ගෙනාපු පුංචි කූඩාරම අටෝගම්.
වෙනන කරත් දෙන්න එල්ලිමන් සොද සර්පය පේන්තෙක් මාලික නෑ නිදාගව. අනේ සුරංගට මේ වචනට කැමිති වෙන්න සිද්ධ වහන්සියනුත් හිටිය මේ අයින ඌටත් හැකි වෙලා. සුරංග ඔයාට තිබුණේ වෙන මොනාහරි බාර වෙන්න. මේක හරි අමාරුවෙන් ඉෂ්ට කරන්න ඕන බාරයක්නේ. නෑ ඉතින් ඔය පළතුරු වට්ටියක් දේව ප්‍රතිමාවක් එහෙම නැත්තම් දේවාලෙට ආධාරයක් වගේ දෙයක් බාරුණා නම් ලේසිනේ. ඇයි එහෙමුණා නම් මෙහෙම කැලෑවක් මැද්දේ දවස් ගාණක් තිස්සේ පයින් යන්න වෙන්නේ නෑනේ. ඉතින් මං බාර වුණේ ඒක ඉෂ්ට වුණාම පයින් ඇවිදන් එනවා කියලානේ. ඒකනේ ඒ කාලේ මං හිටියේ නෑනේ. හිටියද? කීයටවත් මේ වගේ අමාරුවෙන් ඉෂ්ට කරන්න වෙන බාරයක් වෙන්න දෙන්නේ නෑ. හොඳ වෙලාවට හිටියේ නැත්තේ. මොකද්ද කිව්වේ? නෑ මේ 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 අද අහසේ හඳ හරි ලස්සනට පායලා තියෙනවානේ. ඈ? ඔව් නෑ මං තරහයි. ඇයි? මට කිව්ව දේ ඇහුණා. හරි ඉතින් ඔය හිටියනම් මං පොඩි දෙයක් බාර වෙයි. එතකොට අපිට ලැබෙන ප්‍රතිඵලෙත් පොඩි වෙයි හොඳේ. ඒ කියන්නේ? නෑ මං කියන්නේ එහෙම වුණා නම් මට මෙහෙම ලොකු බිස්නස් කාරයක් වෙන්න බැරි වෙයිනේ. ඈ පටන් ගත්ත දවස් වල වගේ ගෙදරට වෙලා හැමදාම හඳුන් කූරු අඹර අඹර ඉන්න තමයි මට වෙන්නේ. හරි හරි එහෙනම් ඕන්න මම්මගේ කතාව ඉල්ලලා අස් කර ගන්නවා. ඒකනේ කියන්නේ. දැන් බලන්නකෝ හඳුන් කූරු අඹරන්න පටන් ගත්ත මං මෙහෙම හඳුන් කූරු නිෂ්පාදකෙක් වෙලා ඉන්නේ දෙවියන්ගේ පිට නිසා තමයි. ඒක ඇත්ත. හරි හරි අද මයි යටතේ සේවක කී දෙනෙක් නම් වැඩ කරනවද? යාලියෙක් නේද? කෙම්මුර අඩවිය කෙමරඩබිය ඇසදිසිමානයෙන් නිහලෝකය පිළිබඳවයි කතා කරන්නේ. මේ වෙනකොට සුරංග නිශාදිත් එක්ක භාරතී මහත්තයා මේ කැලේ දේවාලේ මැද්දෙන් යන්නේ දව තුන්වෙනි දවස භාරතී මහත්තයා ඔබතුමා කිව්ව විදිහට. හැබැයි ඒ දාරයනම් අලිය ඌඩාරම් වටේ ගාවට ඇවිල්ලා කුංචනාදිය තියෙනවා. අලිය කෑගන්න දැකලා තියෙනවානේ. අනේ සුරංග කෑගන්න එපා ළමයෝ. හරි හරි දැන් අපි මොකද කරන්නේ? පොඩ්ඩක් කලබල නොවී හොම ඉන්නකෝ. මට පායයි. මේ 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 නඟපාත නෙවෙයි ඇහුනේ. උ ඉන්න ඇත්ත යර ඇත. ඒ තුව හවත් මේ කෙනේ අපි කොයි කියලා හැංගෙන්නද? අනේ තමයි මං හවස ඔයාට කිව්වේ. මොකද්ද මේ හරිය කූඩාරම ගහගන්න නැතුව තව ටිකක් ඇතුළට යන් කියලා. තව ඇතුළට යද්දි මොකෝ ටවුන් එකක් හම්බ වෙනවයේ. ඒ හරියත් ඉතින් කැලේමනේ. මේ මේ හරිය අලින්ගේ හරියද දන්නේ නැන්නේ නිසාදී. කොහොමත් ඉතින් කැලේ ඇයිති අලින්ට තමයි. නැතුව අපිට මොකද්ද ඔයා දැන් කියන්න හදන්නේ? අපි මෙහෙම කූඩාරම ගාගෙන හිටියට මේ ඒගොල්ලන්ගේ සීමාව. අනේ ගහන්න එපා මේ ළඟටම ඇවිල්ලා ඉන්නේ. කෑ ගන්න එපා. හරි හරි අර බලන්නකෝ ඌ අර ගහ ළඟටම. ටෝච්චක ටෝච්චක ඕෆ් කරන්න ඕෆ් කරන්න ඕෆ් කරලා ඔයාගේ බෑග් එක දෙන්නකෝ. අදයාර මගේ එකක් දෙන්න මගේ එකක් දෙන්න. ඔය ඔය වතුර කෑන්නෙක් ගන්න. දැන් අපි දුවමු. දුවන්න අඩවිය කෙමුර අඩවිය කෙමුර අඩවිය ඇසදිසිමානයේ නිහලෝකය පිළිබඳවයි කතා කරන්නේ. අපි කතා කරමින් ඉන්නේ මේ සුරංග සහ නිශාදි කැලේ දේවාලට කියපු කතාව. භාරතී මහත්තයා මේ බොහොම භයානක ගමනක්, සත්තු සර්පයෝ ඉන්නවා ඒත් එක්කම බොහොම දුෂ්කර ගමනක්, භයානක ගමනක්. මේ අයගේ වෙච්ච බාරය ඔප්පු කරන්න තමයි මේ අය මෙහෙම බොහොම පැහැදුණු සිතින් යුතුව මේ කැලේ දේවාලයට ගමන් කරන්නේ.
මහිතන්න මගේරන අපි දැන් මොකද කරන්නේ? මම කියන්නද? මොකද? අපි මේ ගහට නගිමු. ඔයාට පිස්සු දානේ? ගස් නගින්න? මං ගස් නගින්න දන්නේ. මේ මේ වෙලාවේ හිම කියලා බෑනේ. දන්නේ කිව්වේ දන්නේ නැති හින්නනේ. අනික මොකද අනික? කලුවනේ මොකුත් පේන්නෙත් නෑ. තෝච්චරන්නම් ගහන්න කියන්නේ පනිසාදි. අනේ සුරංග. ඌ මේ පැත්තට එනවද කොහෙද? යාලේ එන්නකෝ. අපි මේ ගහට නගින් කොහොම හරි. අදලි ආන්තමට තියෙනවනේ. මට බෑ. මාව වැටේ යන්නේ. මං ඉන්නවනේ. කොමඩ අත දෙන්න. අනේ. ඔය දන්නේ මේ හරි මේ දැන් මේ අතට කකුල තියන මේකට ඔන්න මේ ඔන්න මේකට හරි. හිමිට හිමිට වටෙන් අත දාලා ඔය උසහත් අල්ලගෙන අනික් අතට නැග ගන්න පරිස්සමෙන් හිමිට දැන් ඇතිනේ හරි තව චුට්ටක් උඩ නැංගත්තා නම් තමයි හොඳ බෑ වෙන්න බෑ එහුණද මේ ළඟට නෑවිලා දැන් මූට අපිට මොකුත් කරන්න බෑ අපි ඉන්නේ ගහ මුතුනේ ඔන්න මේ හයිය අල්ල ගන්න අනේ උගම පෙරලා හිට ඇසිදිසි මානයෙන් ඔබ්බට කෙම්මුර අඩවිය කෙමුර අඩවිය ඇසිදිසි මානයේ නිහාලෝකය පිළිබඳව කතා කරන තැන අද දවසේ සුපුරුදු පරිදි සුපුරුදු ලෙංගතු කමින් යුතුව අපි ඔබේ නිවසට ගොඩවදින්න මේ නිෂාදිගේ සුරංගක කතාව කියන්න භාරති මහත්තයා මෙතරින් එහාට මොකක්ද සිද්ධ වෙන්නේ පවිදු දේනගිල්ල බැලුවා බැලුවාම අලියෙක් ගැවසිච්ච බවට ලකුණු නැහැ රෑතිස්සේ අලියෙක් ලැගලා හිටිය නම් අලි බෙටි තියෙන්න පෑය අලිය මූත්‍රා කරපු තැන් වල මූත්‍රා ගඳ සුවඳ තියෙන්න පෑය කිසිම හාවක් කුමක් නැහැ ගහක් වලක් කැඩූ බවට ලකුණු නැහැ අම්මෝ දැන් තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉන්නේ එහෙමකෝ අරිය ගින්දෙන් සෑහෙන වෙලානේ ඒ වුණාට ඉරේලිය වැටිගෙන එන්නේ දැන්නේ ඒ කියන්නේ ඔයා බය හිටි අලියට නෙවෙයි කළුවරටද කොහෙද අනේ මේ විහිළු කරන්නේ නැතුව ඉන්න සුළංග අලියෙක් තියා මොකෙක් ඉන්නවද කියලාවත් හරියට පේනවා කළුවරේ හරි දැන් පේනවනේ එහෙනම් මේ පොඩ බලන වටපිටාවේ අලියා ඉන්නවද කියලා ඇයි මොකද? ඒ සුරංග! ඇයි? අනේ! ඇයි? අනේ! ඇයිනේ? මේ අපි ඉන්නේ මෙච්චර උඩද? අනේ! ඔව් ඇයි? අනේ මට නම් පල්ලෙහා බලන්නම. අයියෝ ළමයෝ. දැන් කොහොමද පල්ලෙහාට බහින්නේ? දැන් ඉතින් නැංගෙ විදියට තමයි බහින්නේ. මට බෑ. එහෙනම් ඔයා ගහවුරින්නේද කල්පනාවද? අනේ මගේ කකුල් එක මෙවුලනවා අනේ. හරි. ඔයා බිම බලන්නේ නැතුව හෙමින් ළඟ තියෙන අතු වලට අඩිය තියතිය පහලට එන්නකෝ හරිද මම කොහමද අනේ මෙච්චර උඩ නැග්ගේ එලවන් ආපු අලියට පින් සිද්ධ වෙන්න තමයි ඉතිග නැත්තයි ඉති වෙන මොකද්ද නාම නැති ඇයි බලනකො පල්ලහට මම පල්ලහගේ ආල්ල ගන්න ඇයි මොකල් ඇයි මෙහෙම තමයි මේ වගේ අවදානම් ගමන් ඇවිල්ලා මොනා හරි වුණා නම් hina වෙන්න නෙමෙයි වෙන්නේ අඳන්න. ඇයි මගේනකොට ඔයා කිව් එක මතක නැද්ද? මොකද්ද? මොකක් හරි ත්‍රාසජනක සිද්ධියකට මූණ දෙන්න වුණා නම් මරු කියලා කිව්වේ නැද්ද? ඈ නේ. ඔයාගේ ආශාව තමයි දෙවියෝ ඉෂ්ට කළේ ඔය. හරිනේ. කෙම්මුර අඩවිය කෙමුර අඩවිය අද අපි කියමින් ඉන්නේ සුරංගගේ නිෂාදිගේ කතාව මහත්යෝ
තනියාලියා අපව ගිය බව හොදට නිශ්චිතව දැනගත්තාම් මේ දෙන්න ගහෙන් බැස්ස. බැස්ස වුණාට දැන් හරිකෙලියක් වෙලා. දැන් ආපු පාර දන්නේ නෑ. කූඩාරම තිබිච්ච පෑනිකය ආතභූතරතු දිව්වන ගැලේ කඩාගෙන. කූඩාරම තියෙන් තැන් දන්නේ නෑ. තිබාට බොන්න වතුරකුරක් නෑ. ඉස්කෝතුවක් නෑ කන්න හරි හුට පටේ ඇති වුණේද. දැම් මොකද කරන්න. කරන්න දෙයන්න දැනිති දෙය බුදුන් ඇදලා කැලේ දේවාලටම අත්තක් කඩලා ඒකත් ගහෙල්ල සුරංග දන්න කෙනවිදට අනේ දෙයනේ අපිට වෙච්චදී. මේ කැලේම මෙයදට වෙන්නේ අපිට පිහිට වෙන්නේ කියලා තවත් බාරි අලුක් කරලා ගිය ඉස්සරාට බදන්නද වෙච්චදේ. දේවාලි ළඟට යන්න තව දවස් කීයක් උතරයයිද? ඒක ඉතින් හරියටම කියන්න බෑ. අපි ගමන් කරන වේගයේ හැටියට තමයි. එහෙනම් ඉතින් කූඩාරම නැතුව යන්න බෑනේ. ඔව්, තව රෑ දෙකක් අතරමඟ ඉන්න උනොත් එහෙම. ඔයාට කූඩාරම ගාපු තැනට යන්න මතකද? කූඩාරම බලමුකෝ. මට නම් මුකුත් මතක නෑ. දැන් කලුවරේ ඔයා ඇදගෙන යන පැත්තට දිව මිසක් මම වෙන කිසි දෙයක් බැලුවේ නෑ. හරි හරි යන්කෝ බලන්න. අනේ මේ උන බැරිදි පැත්තට නම් යන්න එපා. ඒ හරි ඉතින් ඔයා එන්නකෝ. ආමේ අන්න දොළපාරක් තියෙනවද? නියමයි. මං හිතන්නේ අපි හිටිය පැත්ත වෙන්න ඇති. නෑ නෑ අපි හිටිය අර පැත්තේ. ඔයා කොහොමද හරියටම කියන්නේ? ඒක පොඩි සාස්ත්‍රයක්. මොකද්ද? මේ බලන්නකෝ. මොකද්ද? හොඳට බලන්නකෝ. කැඩිච්ච කොලාත්තන්නේ. ඔව්. ඔව්. ඔහුගේ මොකක්ද අනේ තියෙන සාත්තරේ? මේ කැඩිච්ච එකක් නෙවෙයි මං කඩපු එකක්. ඒ කිව්වේ? ඒ කිව්වේ මං ඊරෑ ඔයාවත් ඇදන් දුවන ගමන් මේ අතු කඩ කඩ තමයි දීන්නේ. ඔයාලා වෙන වැඩක් තිබ්බ නැද්ද අනේ අතු කඩ කඩ දුවන්නේ? ඇයි එහෙම කළේ? එහෙම කළේ නිසාදී ඒ කඩපු අතු වැටිලා තියෙන පැත්තට ගියාම අපිට අපේ කූඩාරම ළඟට යන්න පුළුවන් හින්දා. ඔයාට මාර මොලයක් තියෙන්නේ නේ. මට නෙවෙයි. ඒ මොලේ තිබුණේ පරණ මිනිස්සුන්ට. මාත් එක්ක අත්හදා බැලුවා. ඒ කාලේ මිනිස්සුන්ට උගත්කම නැති වුණාට මේ වගේ තැනට සුදුසු මොලයක් තිබුණා. ඒකනේ මේ 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 වගේ දේවල් පුරුදු වෙලා තියෙන්නේ. කිමුරඩවිය අපි කියමින් ඉන්නේ සුරංගගේ නිෂාදගේ කතාව. මාත්‍යෝ, සුරංග අපරාධිකයන් බෑ. ඒ වෙලාව පොඩ්ඩක් යන්තම් ඔළුව කපල. මේගොල්ලෝ මෙයා අනකොට අර කොල්ලාතු කඩ කඩ දිව්වේ. ඒ කැඩිච්ච අතු අතු තියෙන ඒ ඉසව්ව දිගේ දිගේ මේගොල්ලෝ ඉස්සරහට ආවා. දෙයෝ බුදුවන්ට කූඩාරම හම්බ වුණා. දැන්ගිති මොකද කාල දැන් දෙනට පිටිගඩ සිද්ධ වෙනවා. කැලේ අතර මං වෙලා අපි අහගඩිකු අහගනකු දැන්තම හොඳ හදිය තියෙන්නේ. අද නම් මෙතන සෑහෙන වෙලාවක් ගෙවුණා. ඇයි ඉතින් අලියා කඩලා දාලා තිබුණ කූඩාරම එහෙමයි කරන්නත් වෙලා ගියානේ නේ? මේ ඔයාට උයන්නත් වෙලා ගියන්නේ. අනේ බොරු කියනතු ඉන්න. පරිපුර පොල් සම්බෝලේ බතු හදන්නේ මහ වෙලාවක් ගියාය. හරි හරි ඉතින් එහෙනම් දෙයියනේ කියලා පාර වරද්දා ගන්න නැතුව යමුකෝ. ආ අනේ දෙයියනේ අපිට හරි පාර පෙන්වන්න. හරි පාර පෙන්වන්න එච්චරයි ඕනේ. අද රෑට චිමිනි ලාම්පුවක් තමයි වැඩේ නේ. ඇත්තටම අලියාට අපි වහුණා නම් අර චිමිනි ලාම්පුව වගේ කුඩු පට්ටම් කරලා දායිනේ සුරංග. නැත්තම් එහෙනම් ඉතින් දෙවියන්ගේ පිටෙන් අපි බේරුණානේ. සුරංග. අර බලන්නකෝ අය. අලියද? නෑ නෑ අනේ. අර සීයාගෙන් ඇහුණා නම් අපිට හරියට පාර දැනගන්න පුළුවන් නේ. කො ආ අනේ ඔව්මයි. මං හිතන්නේ ආ දේවාලේ වැඳලා එන ගමන් වෙන්න ඇති. මේ මේ සීයේ මේ ළමයි දේවාලෙට යන ගමන්ද? අනේ ඔව් සීයේ. සීයා ගිහිල්ලා එන ගමන් වෙන්න ඇතිනේ. තව ගොඩක් දුර යන්න ඕනේද සීයේ? දැන් ළඟයි දරුවෝ. එහෙමද?
අදනම් යාගන්න බැරිවේ. ඒ මොකද? දේවාලි පේන මානෙන් රෑගත කොරලා ටිකක් පිරිසිදු වෙලා එහෙම පාන්දර පූජාවට ගියානන් තමයි හොඳ. ඒක ඇත්ත, ඒක ඇත්ත. අපි එහෙනම් එහෙම යන්න. හොඳයි හොඳයි, දෙවියන්ගේ පිහිටයි. එහෙනම් මාත් යනවා. නිෂා, ඇයි අපි හදපු කෑම ටිකක් 100ට දෙමුකෝ. තව ගොඩක් දුර යන්නත් එපේ. හා, එහෙම කරමු. සීයේ සී මේ කොනේ මේ ඊඩින්ගට කොයි ගියාද? කෙම්මුර අඩවිය අඩවිය කෙම්මුර අඩවිය අඩවිය. දැන් ඉතින් බොන දෙයියන්ට කියන්නද? කැලේ දෙයියන්ට විතරයි දැන් ඉතින් කියන්න පුළුවන්. බොන දෙයියන්ට කියන්නද? කෙල්ල මොකද කරේ? තියෙන වතුර ටික බේරගෙන පරිප්පුවක් අරගෙන දිවේ තියලා හදාගත්තා. බතක් හදලා වෙලාවට දිව්‍ය ඖෂධිය වගේ, දිව්‍ය භෝජනය වගේ පරිප්පුයි බත් ගිල්ලා. ගිල්ලනකොට සුදු ඇඳගත්ත 100 කෙනෙක් ආවා. අම්මද බල සුදු ඇඳගෙන, තව මේ හෙදිකැලා සුදු පාට කරේ දාගෙන වයසක ඇත්තෙක් ආවාම ඇව, අනේ මේ බුදු සීයේ, අපි මේ අතරබං ගැලා ඉන්නේ කැලේ දේවාලට යන ගම. දැන් දවස් තුනක් කැලේ ඉන්න, ආපු තරක් දන්නේ ඉන්න තරක් දන්නේ. සීයේ ඉඳන් කිව්වා මේ පාරි හොම සවටයක් ඉස්සරහට අරකොට දිය පාරක් හම්බේ. ඒකින් එගොඩ වෙයාලා ඔතකොට හම්බවේවි මිනිස්සු යන අඩි පාරා. අඩි පාරදිගේ වැඩි දුරක් යන්න ඕනේ නැහැ, කැලේ දේවාලේ එතන තියෙනවා. ඒකට ඵලයල්ල ඉතක් ඉඳන් බැලුවාම ඒකට තව නඩේ විහෙට ඒගොල්ලොත් එකම හොයාගෙන ආපහු ගෙදර ඵලයල්ල කියලා 100 උපදෙස් දුන්නා. දුන්නාම මේවලට හරි සන්තෝෂයි. මේගොල්ලෝ වහාම දෙන්නත කුඩාරමෙතුට ඉගෙන සුරුසුරු ගල කතා වෙලා අපි 100ට කැම ටිකක් දෙමු. 100ක් නෑ අතුරුදාන් වෙලා. ඔන්න ඒ කිව්ව පාර දිගේ ගිහලා ගංගේ පොඩි ඇල ගඟක් තිබුණා, ඒකේ මූණකට හොදගෙන වස්තර මාළු කරලා අඩි පාර දිගේ ගියා. බහදුරක් යන්න උනේ නෑ. යාර 100ක් යනකොට ওই තියෙන දේවාලේ කොච්චර දුරක් දවස් ගාණක් තිස්සේ පයෙන් ආවද කියලා අමතක වෙනවා දේවාලේට ඇතුල් වුණාම. ඒකනේ මං ඔයාවත් මේ ගමන්ට එක්කන් ආවේ. අනේ ඇත්තමයි සොරංග, ඇඟේ තිබ්බ තෙහෙට්ටුවත් නැති වෙලා ගියා වගේ. දන්නවද මේක මහා අනුහස් පිරුණ තැනක් නිසාද? සමහර විට අලියෙක් පස්සෙන් පන්වලත් අපිට බේරෙන්න පුළුවන් වුණේ අපි මේ හොඳ හිතින් පේ වෙලා ආපු ගමනක් නිසා වෙන්න ඇතිනේ. වෙන්න ඇති නෙමෙයි, ඒක තමයි ඇත්ත. මේ තෙල් බෝතලේ ඔය එනම් පහම්පත්තු කරන්නකෝ. ඔය අතිර දැම්මනේ. ඉතින් ඔය කොහෙද යන්නේ? අර බලන්නකෝ සුරංග, අතන ඉන්නේ කෙනා. කවුද? අපිට ඊයේ පාර කියපු සීයනේ අතන ඉඳන් භාවනා කරන්නේ. අනේ ඕනේ නම් ඒ වගේමයි. ඒ තේසියේ දා වැඳලා යමින් ගමන් හිටි. සමහර විට වෙන කෙනෙක් වෙන්න ඇතිනේ. මං ගිහලා කතා කළ බලන්නද? මේ භාවනා කරද්දී බාධා කරන්න හොඳ නෑ. හරිද? අපි මේ පහම් පත්තු කරලා හිමීට යමු. එතකොට භාවනා කරලා ඉවරයි නම් අපි කතා කරමු. හරිද? අර දැන් යා එතන නෑනේ. ඔය විදිහට තමයි කතාව අවසන් වෙන්නේ. ඕගොන් දෙන්න ආපහු ගම් රටවලට ආවා. තවත් කාලෙකට පස්සේ ඔන්න හම්බෙන් අපේ ගෙදරත් ආවා. මගේ ගැහුවයි විතර මංක පුතේ මතක තියාගනින්ලා ඉස්සර කාලේ රීරියකා සෝනා කළු යකා හසන්නියකා තොට යකා මහයකා මේක කලබලේ ඇතිවෙන්න ඇතිවෙන්න මිනිසුන්ගේ මේක ඇතිවෙන්න ඇතිවෙන්න
ප්‍රඥාව කියන එක මිනිසුට නැති වෙනවා. දැනුම කියන එක ඇති වෙනවා. හිමීමේ අවතාර හොල්මන් භූත බල අර බල මේ බල ඒක ඇතෑරලා යනවා. තමන්ට සුදුසු ස්ථානවලට යනවා. තාමත් ඒවා කැලේ දේවාල ගල්ව පපර්වත වක්ෂභූන පර්වතනාදී තියෙනවා. අදත් ඉතුරලා තියෙනවා. ඔය බලාට පෙවුණේ එයින් එකක්. අර පෙවුණ සුදු මනුෂ්‍යයා ඒ දේවාලට අධිගෘහිත දේවතාවෙක් වෙන්න පුළුවන්. එහෙම තමයි ඔබ ගලේ දෙයියෝ කියලා කියන කෙනා වෙන්න පුළුවන්. ඒව නම් මන් දන්නේ නැහැ. මන් දැකෙත් දැනේ. ඔබ දන්නවාද භූතයෝ කියන කොටසට 이르දි බල සම්පන්න භූතයෝ ඉන්නවා. 이르දි බල සම්පන්න කියන්නේ ඒගොල්ලන්ට අහසින් ඇත හැකි. අපි මේ කාමරේ ඉන්නවා කාටවත් එන්න බැරි වෙන්න. දොරවල් දෙකකින් වහගෙන. එහෙමනේ. හැබැයි මන් දන්න ඔය කවුළුවට එහා පැත්තෙන් වීදුරුවයි මෙහා පැත්තෙන් වීදුරුවයි වීදුරු දෙකක් හයි කරලා තියෙනවා. මරුවන් જાතියෙන්නේ බෑ. හිස් අවකාශතර තව රෝස් පාට ගල් වගේ උද්දාල් තියෙනවා. ඒ ජල වාස් පුරා ගන්න. ඒ වයි හැම තමයි. අර ඉරිදි බල සම්පන්න භූතයිට බොහොම හිතුවට මේ බිත්තිය හරහා එන්න පුළුවන් බිත්තිය බාධාවක් නොවෙයි ඒගොල්ලන්ට. බිත්තිය බාධාවක් නොවෙයි ඒක අපේ බාධාව. බිත්තිය අතට කොටු වෙලා බය බය ඇරුණාට මේගොල්ලන්ට ඉරිදි බල සම්පන්න භූතයිට එත හැකි. පෙරේතයින්ට එත හැකි. මන්ද පටවි ගුණයෙන් ඒගොල්ලු අධික නෑ. ඒගොල්ලු අනෙක් ගුණ හතරෙන් අධික ඒගොල්ලන්ට එත හැකි. දැන් මේ ඔක්කොම වහලා තියලා අන්න අර වීදුරු දෙකට එහා පැත්තේ අඬන කාමරේ ඇතුළට ටෝච් එකක් ගෙවුවොත් එළිය වදින්නේ නැද්ද ඇතුළට? වදිනවා. ඒක මේ වීදුරු දෙක බාධාවක් නෙමෙයි ආලෝකයට. ඒ වගේ තමයි. මේ විදිහට ඔබතුමා පැහැදිලි කරලා දුන්නා. හරි. ওই විදිහට තමයි කතාව අවසන් වෙන්නේ. ඒත් එක්කම සඳහන් කරන්න ඕනේ අපිට මේ කතාව රචනා කරලා දුන්නේ හිමාලි මදනායක, හඬ දායකත්වය ලබා දුන්නේ චන්ද නිරුගල් බණ්ඩාර, ධනුෂ් කෛරෝෂණි, ගීතානන්ද අබේසුන්දර කියන හඬ නළු නිළියන්. නිෂ්පාදනයේ ශානිකා තරංගනිගේ වගේම කසුන්නී වික්‍රමසිංහගෙන් ඔබට කතාව භාරතී මහත්මිය සමග ඉදිරිපත් කර කිව්ව මම ලහිරු ජයවර්ධන. මැදිරියේ සිටින්න අපට සහයෝගය ලබා දුන්නා මිෂාන් අමරසිංහ. නිෂ්පාදන අධීක්ෂණයේ චරිත හසන්තගෙන් ඔබට සුවදායක සුවබර රාත්‍රියක්. කෙම්මුර අඩවිය.